අපි අපේ විවේක කාලය බොහොම නිදහස්ව සැහැල්ලුවෙන් ගත කරන්න කැමතියි. ඒ වෙනුවෙන් අපි විවිධාකාර වූ උපක්‍රම භාවිතා කරනවා. ඔබ කියවන්න කැමති කෙනෙක් නම් ඔබ වැඩිපුරම කැමති ඔබේ නිදහස් කාලය පොතක් පත්තරයක් ලිපියක් එක්ක ගත කරන්න. ඔබ ගීතයට පෙම් කරන කෙනෙක් නම් ඔබ වැඩිපුරම කැමති වෙන්නේ ඔබේ විවේක කාලය මියුරු ගීතයක් රස විඳින්න මියුරු ගීතයක් ශ්‍රවණය කරන්න ඉඩ වෙලාව වෙන් කරගන්න. ඊට අමතරව ඔබ චිත්‍රපට නරඹන්න කැමති කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ විවේක කාලය වෙන් කරගන්නේ ලස්සන චිත්‍රපටයක් නරඹන්න. ඉතින් සිනමාවට චිත්‍රපටයට ආදරය කරන ඔබට අද උදායිර සහෘදය විශේෂාංගයේ මේ කාල වේලාව බොහොම ලෙන්ගත්තු බොහොම ආදරණීය සොඳුරු කාල වේලාවක් බවට පත්වේවි. මොකද අද දවසේදී අපි කතා කරන්න හිතුවේ වැඩිපුරම මේ අපූර්ව චිත්‍රපට පිළිබඳව. ඉතින් චිත්‍රපට පිළිබඳව කතා කරද්දී චිත්‍රපට ඉතිහාසය 19 වන සියවසේ අගභාගයේ සිට 21 වන සියවසේ දක්වා විහිදෙනවා. පැරිසි විසු රිසියාටෝ කැන්ඩෝ නම් විචාරකයා සඳහන් කරන චිත්‍රපටය තමයි 7 වන ලලිත කලාව විදිහට. ඒත් එක්කම දැන් නූතන ලෝකයට හිමි ලාබාලතම ඒත් එක්කම නවීනතම කලා මාධ්‍යයක් විදිහටත් මේ චිත්‍රපටය අපිට හඳුන්වන්නට පුළුවන්. චිත්‍රපට පිළිබඳව චිත්‍රපට කර්මාන්තය පිළිබඳව සිනමාව පිළිබඳව විවිධාකාර වූ නිර්වචන බොහෝමයක් අපිට සිනමාව තුළින් හම්බ වෙනවා. ඉතින් මේ ගැන ඔබ මම නොදන්නා බොහෝ දේවල් කතා බහ කරන්න අපි හිතුවා මේක තමයි හොඳම වෙලාව කියලා. ඒ නිසා තමයි අපි බැලුවෝ චිත්‍රපට ෆිල්ම් ගෲප් එක පිළිබඳව කතා බහ කරන්න අපි බොහොම ලෙන්ගතව ආරාධනා කරේ රුමේෂ් බස්නායක සහ හන්සිනී කාවින්දිට. අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබෝවන් සුබදැසනක් දෙදෙනාටම. අයිබෝවන් සුබදැසන. මම කැමති මුලින්ම රුමේෂ් දෙසට යොමු වෙන්න. ඇත්තටම මේ මොකක්ද රුමේෂ් මේ අපි බැලුවෝ චිත්‍රපට කියන්නේ? අපි පුංචි පැහැදිලි කිරීමක් කරගමුකෝ ඒ ගැන. අපි බැලුවෝ චිත්‍රපට කියන්නේ ලංකාවේ ඉන්න චිත්‍රපට රසිකයොන්ට තමන් බලපු චිත්‍රපටයක් ගැන තමන්ට දැනෙච්ච හැඟීම්, ඒ තමන්ට ඒ චිත්‍රපටයේ පිළිබඳ තියෙන අදහස ලියන්න Facebook අවකාශයේ අපි හදපු platform එක. සහ ඒක තමයි අවසානයේ අපි group එකක් විදිහට මෙහෙම create උනේ අපි බැලුවෝ චිත්‍රපට කියලා. හොඳයි. හැම දෙයක්ම පුංචි තැනකින් තමයි ආරම්භ වෙන්නේ. පුංචි ආරම්භයක් තමයි අවසානයේදී මහලක සාර්ථකත්වයක් කරා රැගෙන යන්නේ. දැන් මේ අපි බැලුවෝ චිත්‍රපට Facebook group එකත් ඒ විදිහට බොහොම පොඩියට පටන් ගත්ත වැඩක්. මේක කාගේ අදහසක්ද? කොහොමද නිර්මාණය වුනේ? මේකේ ආරම්භයේ ඉතිහාසයේ අරමුණ මේ දේවල් ගැන අපි කැමැතිය දැනගන්න ඔබෙන්ම. අපි බැලුවෝ චිත්‍රපටි සමූහය ආරම්භ වෙන්නේ 2018 ජූලි 7 වෙනිදා. මේකේ නිර්මාණය කරන්නේ අපේ අදලත් අපිත් එක්කතුලා ඉන්න අපේ ඇඩ්මින් කෙනෙක් වෙන සිතු මිෂාර මල්ලි තමයි මේ ගෲප් එක ක්‍රියේට් කරන්නේ. ඊට පස්සේ අපේ ආරම්භක සමාජිකව විදියට පීට බාත්ලට් අයියා, මින්සු අයියා සහ සම්පත් බණ්ඩාර ප්‍රසන්න සම්පත් කියන අයගෙන් තමයි මේක පටන් ගන්නේ. ඊට පස්සේ අපිත් එක්ක දැන් ඇඩ්මින් මඩුල්ලක් ඉන්නවා සහ අපිත් එක්ක හිටිය ඇඩ්මින් මඩුල්ලක් ඒ අයගේ සහයෝගයෙන් තමයි අපි බැලු චිත්‍රපටි අද වෙනකොට 1,5,000කට අධික සමාජිකව පිරිසක් ඉන්න සමූහයක් බවට Facebook වල පත් වෙලා තියෙන්නේ. කලින් කියෝ වගේ අරමුණ උනේ group හැදිලා තියෙනවා Facebook වල මේ චිත්‍රපටි කියන කැටගරි එක ඇතුලේ කතා කරන group ගොඩක් හැදිලා තියෙනවා. නමුත් අපි වෙනස් වෙන්න හේතුව අපි ग्रूप एक विधि मेक फ्लैन क्लब ओणम के तमन खेमती चित्रपट तमंगे अदहास निधहास फलकर पुलवा अवस्था मीदन हदला दिल दिन ई थिंक एकिंग अपित्यक गुड़ रसिक दिन विचार विधान तमंट चित्रपटना तमन धरण हदहास निधहासे प्रकाशकर हदबू अवकाश तम अभ्यु चित्रपटियान इक तम अपे आरमण विलादीन හන්සිනි මම කැමති ඔබෙන් අහලා දැනගන්න දැන් මේ සිනමාව සම්බන්ධයෙන් කතා කරන සහ ඒ සම්බන්ධයෙන් අදහස් බෙදා හදා ගන්න හරිය අපූරු අවකාශයක් නේ මේ අපි බැලුවෝ චිත්‍රපට ෆිල්ම් ගෲප් එක කියන්නේ. දැන් වර්තමානයේ කාන්තාවන්ගේ කොහොමද නැඹුරුතාවය මේ වගේ දේවල් සඳහා අපි කැමති ඔබෙන් මේ දේවල් ගැන අහලා දැනගන්න. ඇත්තටම කිව්වොත් අපේ ගෲප් එකේ මේ කාන්තාවන් ඇඩ්මින්ලා විදියට ඉඳලා තිනවා කලින් දෙන්නේ. දැන් උත් සක්‍රීය මට්ටමින් දායකත්වය සපයන මමත් තව අක්ක කෙනෙකුත්. ඉතින් මේ හැබැයි අපි දැකලා තියෙනවා මේ Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තුල කාන්තාවන් චිත්‍රපට නරඹන මැති
ගොඩක් දෙනෙක් නරඹනවා. හැබැයි ඒක ඇතුලේ චිත්‍රපටියක් බලලා ඒක කතා කරන්න එතන ඉහාට ගිහිල්ලා තමන් ඉගෙන දක්වන අදහස ගැන කොහොමද කියලා කතා කරන්න කාන්තාවන් ඇතුලේ ලොකු බේස් එකක් නැහැ. ලොකු ෆෑන් බේස් එකක් නැහැ. ඒක ඇත්තම අඩුයි. කාන්තාවන් චිත්‍රපටි නරඹනවා. මම නරඹන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නරඹනවා. නමුත් අර විදියට ඒ කියන්නේ ඉදිරියට ඇවිල්ලා තමන් ලියලා ලියන්න හෝ අදහස් ප්‍රකාශ කරන්න දායකත්වෙන් ප්‍රමාණය මදකමක් දකින්නවා දැන් අපි පෝස්ට් ගෲප් එක ඇතුලේ පෝස්ට් දැක්කත් ඒවට රියැක්ට් කරන පිරිස අතරේ කමෙන්ට් කරන ලයික් කරන පිරිස අතරේ කාන්තා නියෝජනය දායකත්වය දකින්නේ අපි හරිම අඩුවෙන් මේ අතරම කොත් මේ පුරුෂ පාර්ශවයේ නියෝජනය තමයි ගොඩක්ම දකින්නේ අර ඒක ඇතුලේදී අපි මම දකින්නවා ඉතින් කාන්තාවන් මේ ගෙත් ලොකු දායකත්වයක් මේ කලාවට තියෙන නැඹුරුතාවයත් එක්ක තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තමන් බලපු සිනමා කෘතියක් ගැන එහොවෙන් කලාත්මක පක්ෂයෙන් නැති වුණා තමන් කියන්නේ තමන් පුද්ගලයෙක් විදියට මේ මිනිසෙක් විදියට දක්වන සාමාන්‍ය මිනිසෙක් ප්‍රේක්ෂකෙක් විදියට දක්වන ආකල්ප මේ තමන් දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න මේක හොඳ තෝතැන්නක් බවට පත් කරගන්න great movies we watched අපේ group එක මේ මේකෙන් ඉඳ සලසලා දීලා තියෙනවා හොඳයි දැන් රොමේෂ් මේ සමාජ මාධ්‍ය තුල ඕනතරම් group තියෙනවා සහ සංවිධාන තියෙනවා එකමුතුවන් තියෙනවා මේ films සම්බන්ධයෙන් සිනමාව සම්බන්ධයෙන් චිත්‍රපට සම්බන්ධයෙන් කතා බහ කරන නමුත් දැන් මේ අපි බැලුව චිත්‍රපට film group එක ටිකක් වෙනස් මොකද කිව්වොත් මේ වෙනකොට ලක්ෂයකට අධික සමාජිකින් පිරිසක් ඔබේ මේ films group එකත් එක්ක එකතු වෙලා අත්වල් බැඳගෙන ඉන්නවා මොකක්ද ඔබ හිතන විදිහට විශේෂ හේතුව මේ තරම් පිරිසක් ආකර්ෂණය වෙන්න පළවෙනි කාරණාව फेसबुक ग्रूप आरंभ करने का हरम लेसी नमूत एक पवत्ता अनेक सहक यावत्न करेंगे तम उड़क मार अभी अपे ग्रूप अभी इनवा विविध विविध चित्रपट नरबण विविध रसयंतन एडमिन पीरीसा सह यह सामन विशाल रसिक पीरीसा कि रसिको अतरी अभी तेक अपे ग्रूपे कर्णियान कोट දිනපතා අපේ ලිපි පළ කරන අදහස් පළ කරන අපේ සමූහයේ ක්‍රියාකාරී සමාජිකව ඉන්නවා. ඉතින් හැමෝම චිත්‍රපටි නරඹනවා. නමුත් ඒ තමන්ට දැනිච්ච තමන්ට බලපු චිත්‍රපටිය ඇතුලේ තමන්ට දැනිච්ච දේ හැමෝටම අමාරුයි ඒක වචන වලට ගන්න සහ ලිපි පළ කරන්න. ඉතින් අපි අපේ ලිපි පළ කරන අපේ සමාජිකයන් වෙනුවෙන් අපි එයාලා දිරිමත් කරන්න. එයාලා अभी कमति अलग अदास्त देनासा अभी पवत्न तरंग अभी कलूत् अमूहट साजिक लक्ष्य इकतुन दवास लघु तरंग प्रवत्वा अभी बलापुर ओम अगे गिरी मकर मुखद सा इन साजिको क्रियाकारी साजिको हिटियन एक पवत्न हरि अमार इधि अभी हम विलेम अपे ऑडियंस अभी सामाजिक अभी रसिक अभी मोटिवेट करना मे पीलिबंध अदास दवा एक अपे प्रधानम कारण अने कारण एक प्रधानम कारण अभी पावतन अभी क्वालिटी अभी पावतन एक मे समूह तमंट सिनेमा कारण तम रसिक हमें विश्वास अभी रसिक रसिकीनता नहीं ඕන රසිකයෙක් විදියට ඕන අදහසක් මේ ගෲප් එක ඇතුලේ පළ කරන්න නිදහස දීලා තියෙනවා ඒක අපි සාමාන්‍යයෙන් Facebook ඇතුලේ ගෲප් එක කරගෙන යනකොට මේ නීති අපේ නීති තියෙනවා ඉතින් ඒ නීති වලට අනුකූල වෙලා මේක ඇතුලේ නිදහස තියෙනවා තමන් කැමති දේ ප්‍රකාශ කරන්න සහ අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිටිසර අපි එයාලට අවශ්‍ය කරන දැන් අපෙන් අහන සමහර ෆිල්ම් එකක් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ ඒ වගේ දේවලු අපි ඒවටත් අවස්ථාව සලසලා දීලා තියෙනවා අපේ වෙබ්සයිට් අපිට තියෙන වෙබ්සයිට් ඉතින් ඒවා හරහා අපේ රසිකයන්ට අපි අවස්ථාව හදලා දීලා තියෙනවා ඒක නිසා තමයි අපිත් එක්ක මෙච්චර පිරිසක් එකතු වෙලා තියෙන්නේ හොඳයි ඔබ හොඳ දැනකට මේ කතාව අහගෙන ආවා දැන් වෙබ්සයිට් ගැන ඔබ සඳහන් කරා මම කැමතියි හන්සනි ඔබෙන් අහලා දැනගන්න දැන් අපි බලුවේ චිත්‍රපටයේ ෆිල්ම් ගෲප් එකට සමගාමීව එහා අනුබද්ධව විවිධ වෙබ්සයිට් සහ තවත් එකමුතුවන් මේ සමාජ මාධ්‍ය තුන නිර්මාණය වෙලා තියෙනවා ඇයි මේ වගේ දේවල් නිර්මාණය කරන්න හේතුව මොකක්ද ඔබ ඒ නරමුණු කරන්නේ දැන් අපේ මේ ප්‍රධාන ගෲප් එක ඇතුලේ
අපි බැලුව චිත්‍රපට ගෲප් එක ඇතුළේ සෑම සිනමා ශාන්ත්‍රයක් සෑම සිනමා වර්ගයක් පිළිබඳවම එකට තමයි අපි කතා කරන්නේ. හැබැයි ලොකු ෆෑන් බේස් නිර්මාණය වෙලා තියෙනවා වෙන වෙන මේ කියන්නේ එක එක්කෙනා දක්වන රුචිකත්වය විවිධයි. එක එක සමා දැන් පුද්ගලිකව මම ගත්තොත් මම එක සිනමා ශාන්ත්‍රයකට වැඩිපුර කැමැත්තක් දක්වන ඒ සිනමා ශාන්ත්‍ර චිත්‍රපට වැඩිපුර බලනවා. ඒ භාෂාව භාෂාව මට්ටමින් ගත්තත් එහෙම ගත්තාම ඒ නිසා ඒ ඒ වට තියෙන ෆෑන් බේස් එක එක්ක ඒ ලිපි සහය ඉදිරිපත් කිරීම වෙනම ඉදිරිපත් කරන්න අපි වෙනම මේ එක එක දැන් මලයාලම් ෆිල්ම් වලට වෙනම මලයාලම් ගෲප් එකක් හදලා තිනා ඒක අලුතෙන් පටන් ගත්තේ. ඒතකොට තමිල චිත්‍රපටි වලට වෙනම කොරියන් චිත්‍රපටි වලට වෙනම එහෙම එක එක මේ සිනමා භාෂාව අනුව එක එක සිනමා ප්‍රදේශ වර්ග අනුව වෙන් කළා සමූහයන් කීපයක් පවත්වාගෙන යනවා අපි. වෙනම සමූහයක්. මම කැමති හසිනක කීවර කතාවට තව දෙයක් එකතු කරන්න අපේ අපි අනිවාර්යෙන් මතක් කරන්න අපේ සහෝදර වෙබ් අඩවිය සිනේරු. ඉතින් අපේ අපි මේ වැඩේ ඉස්සරහට කරන යනකොට අපේ ශක්තිය වෙලා තියෙන්නේ සිනේරු වෙබ් අඩවිය. මොකද ලංකාවේ දැනට උපසිරස කරන එක වෙබ් අඩවියක් අලුත් වෙබ් අඩවියක්. නමුත් මේ තරුණ සමාජිකයෝ රාජ්‍ය එකතු වෙලා ලංකාව ඇතුලේ ලොකු වැඩක් කරන පිරිසක් ඉන්නවා අපිත් එක්ක. අපිත් එක්ක මේක තුළ අපේ මේ අපිට දැන් අපි බලපු චිත්‍රපටි ගෲප් එක හැරුණාම මේ අටතේ තියෙනවා තව ගෲප් හංජිනකගේ වගේ හතර මලයාලම් සිනමාව දමිළ සිනමාව සහ චීන ජපන් තායිමේ සිනමාව එකතු කරලා හදපු එක ගෲප් එකක්. ඒතර ඔක්කොම ගෲප් හතරක් සහ අපේ ප්‍රධාන පේජ් එකත් එක්ක මේ පහම අපි ක්‍රියා කරන්නේ අපි ඉස්සෙල්ලාම පටන් ගත්ත බලපු චිත්‍රපටි මේ ප්‍රධාන අපේ ගෲප් එක. ඊට පස්සේ අපි දැන් මේක කරගෙන යනකොට අපි දැකපු දෙයක් තමයි භාෂාවන් එක්ක චිත්‍රපට වෙනස් වෙනකොට භාෂාවත් එක්ක සහ ඒ අතර ඒවට පින්වෙච්ච වෙනම පිරිසක් එකතුලා ඉන්නවා. ඊට පස්සේ අපි දැක්කා එයාලගෙන් ඒ වගේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොරියන් චිත්‍රපටයක් ගත්තොත් එහෙම අපි ඒ පිළිබඳ ලිපියක් පළ වෙනවා නම් අපේ ප්‍රධාන සමූහය ඇතුලේ අපිට පේනවා ඒවට වෙනම පිරිසක් එකතුලා ඉන්නවා. මොකද රසිකයෝ වෙනයිනේ. රසික එක එක්කනාට තියෙන රසිකත්වය වෙනස්නේ. දැන් මම කැමති වෙන්න පුළුවන් මලයාලම් චිත්‍රපටයකට තව කෙනෙක්ට අකමැති වෙන්න පුළුවන්. ඒ වගේ අපිට මොනිටර් කරන්න පුළුවන් කොච්චර පිරිසක් මේ පෝස්ට් එකට එන්ගේජ් වෙලා තියෙනවද. ඉතින් එහෙම බලනකොට අපි දැක්ක හොඳ ප්‍රවණතාවයක් විශේෂයෙන්ම කොරියන් චිත්‍රපටවලට, දමිළ චිත්‍රපටවලට, මලයාලම් චිත්‍රපටවලට. ඊට පස්සේ අපි අදහස් කර අපේ ප්‍රධාන සමූහයත් එක්කම තව එයා අනුබද්ධව අපි වෙනම පටන් ගමු කියලා තමා අපේ ඇඩ්මින් ළම අපේම අය තමයි මේක මේ අපේ අයම තමයි මේක කරගෙන යන්නේ. ඉතින් එහෙම ඉඳලා තමයි පටන් ගත්තේ අපේ අනික් අපිට සම්බන්ධව ගෲප් ටික. හොඳයි. දැන් මම කැමති හංසනේ ඔබෙන් අහලා දැනගන්න දැන් මේ අපේ රටේ එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය පෝෂණය වෙන්නේ ලෝක සිනමා ව්‍යාභාෂයෙන්නේ. දැන් ලෝක සිනමාවත් එක්ක සංසන්දනාත්මකව බලනකොට අපේ රටේ එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතා මොනවද, වෙනස් වෙන්න ඕනේ තැන් මොනවද, අපි තව හැදෙන්න ඕනේ තැන් මොනවද, ඔබේ අදහස මොකක්ද කියන? මෙහෙමයි, මේක මේ පළවෙනියටම කියන්න ඕන අපි සිනමා විචාරකයෝ නෙවෙයි, අපි රසිකයෝ, ප්‍රේක්ෂකයෝ. අපි දක්වන්නේ ප්‍රේක්ෂකයන්ගේ තැන ඉඳලා තමයි, රසිකයාගේ තැන ඉඳලා තමයි. කියන අපිට මේ සම්බන්ධයෙන් ලොකු ශිල්පීය පක්ෂයේ දැනුමක් නැහැ. ඉතින් අපි දකිනවා අපි විවිධ ශානරවල ලෝකේ විවිධ සිනමා කලාපවලට අයිති මේ චිත්‍රපටි නරඹද්දී අපි හුඟක් දකිනවා ප්‍රධාන වශයෙන්ම අර අපේ රටේ තියෙන්නේ නළු නිළියන්ගේ හිඟකමක් දකින්නෙත් නැහැ. දක්ෂයි ඉන්නවා අපේ රටේ, දක්ෂ අධ්‍යක්ෂකවරු ඉන්නවා, ජාත්‍යන්තර මට්ටමට ගිහපු අධ්‍යක්ෂකවරු ඉන්නවා අපේ. එහෙම එකක් ඇතුළත අර අපේ රටේ ප්‍රධාන වශයෙන්ම දකින අඩුපාඩුව තමයි මම කර්මාන්තයක් විදියට සිනමාව නීතිමය පක්ෂේනුත් සමාජය ඇතුළතත් තාම නැහැ. කියන්නේ ඒක ඇතුළට ස්ථාවරත්වයක් ඇවිල්ලා නැහැ. ඒ ස්ථාවරත්වයක් නොමැතිවීම තුළ විවිධ සංකූලතා ඇති වෙනවා, අස්ථාවරතා. කියන්නේ දැන් ගොඩක් අය අපේ ලංකාව ඇතුලේ කලාව ගත්තොත් ෆුල් ටයිම් කලාව කරනවා කියන එක ඇත්තටම ලොකු ගැටලුවක් වෙලානේ තියෙන්නේ. ඒකම තමයි මේ සිනමාව කියන තැන ඇතුළටත් ඇවිල්ලා තියෙන්නේ. මම ගොඩක්ම ලෝකේ තත්ත්වයක් එක්කත් අපේ ලංකාවේ සිනමාව නොදී يعني පොඩක් පසුගාමි වෙන්න හේතුව විදියට දකින්නේ ඒක. අනිත් එක හැබැයි අපිට තියෙනවා හොඳ يعني අපි රැකගත යුතු ලංකාවේ සිනමාව. ලාංකේය සිනමා මොකද සිංහල භාෂාවෙන් සිනමාව තියෙන එකම රට ලෝකේ ලංකාව විතරයි. يعني සිංහල සිනමාව කියලා සිනමාවක් තියෙන්නේ ලංකාවට විතරයි. ඒ නිසා අපි ඒ ගැන කතා කළ යුතුයි. ඒ වගේම එක මීට වැඩිය තැනකට ගෙන යා යුතුයි කියන තැන අපි අපේ
ग्रूप ऐतुले अपे एडमिन मडुल्लत एवगेम अभी मित अपे गुड़ा क्रसिकेतने कथा कथा करें अभी मे लोक सिनेमा वे बला अपटे एवं गण पुलवन देवा गुड़ाक तीयन दीवणु उना दीवणु एनवा के लिए अट मे कने लोक सिनेमा अभी दखीनवाने कमर्शियल पैता बलला एवगेम चित्रपटे कलात्मक पक्षा बलला तमें गुड़ाक मे सिनेमा निर्माण कराने एक अलंकावे पेदी बेदी मे दखीनवा कमर्शियल पैता टागट करने का मम मे सिनेमा कलात्मक पक्षे मे पोषण करण दक्कन दायक विनवेन बेदी मे दाकिन अब मे दिखम इकतुकला पुलवण गमना की अन्न एट मेक सिंह सिनेमा देशीय सिनेमा लंका सिनेमा लोक उद्दीगामी पीवरा හොඳයි දැන් රුමේෂ් මේ අය සඳහන් කරා සිනමා අධ්‍යක්ෂකවරුන් සහ සිනමා රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් එහෙම නැත්නම් සරලව කිව්වොත් නළු නිළියන් පිළිබඳව දැන් මේ විදේශීය සිනමාව තුළ එහෙම නැත්නම් ලෝක සිනමාව තුළ සිනමා මේ අධ්‍යක්ෂකවරුන්ට සහ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට එහෙම නැත්නම් නළු නිළියන්ට වෙනමම නිර්මාණය වුණු ෆෑන් බේස් එකක් තියෙනවා ඒත් එක්කම දැන් අධ්‍යක්ෂකවරුන් වෙනුවෙනුත් නිර්මාණය වුණු පෙළ ගැසුණු ඔවුන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපට නැරඹීමට මග බලාගෙන ඉන්න ජනතාව ප්‍රේක්ෂකයින් රසිකයින් පිරිසක් ඉන්නවා අපේ රටේ එහෙම පිරිසක් ඉන්නවද දැන් නළු නිළියන්ට නම් අපිට හිතන්න පුළුවන් මේ නළු නිළියන් වෙනුවෙන්ම ඔවුන් රංගනයෙන් දායක වෙන චිත්‍රපට නරඹන්න ඒ වෙනුවෙන්ම බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින් රසිකයින් පිරිසක් ඉන්නවා කියලා නමුත් යම්කිසි අධ්‍යක්ෂකවරෙක් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් එළියට එනකන් එහෙමත් නැත්නම් එළි දකින්නකන් කලෙලි බසිනකන් මග බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින් පිරිසක් අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් ඉන්නවද මොකක්ද ඔබ හිතන්නේ මම රසිකයෙක් විදිහට උත්තර දෙන්නම් මම දැකලා නැහැ ලංකාව ඇතුලේ එහෙම ප්‍රවණතාවයක් නමුත් ඒක ලංකාවට සාපේක්ෂව හොලිවුඩ් සිනමාව සහ බොලිවුඩ් සිනමාව ඇතුලේ ඔය කියන කාරණාව හොඳට දකින්න පුළුවන් ඒක කොයිතරම් දුරට සාර්ථකද චිත්‍රපටයක පෙර ගමනට සාර්ථකද කියන කාරණාවට වැඩිය මම හිතන්නේ ඒ කාරණාවත් එක්ක ලොකු පිරිසක් ඒ චිත්‍රපටිය වැළඳ ගන්නවා මොකද අධ්‍යක්ෂකවරේට ෆෑන් අධ්‍යක්ෂකවරේ තමන්ගේ ෆෑන් බේස් එක මේන්ටේන් කරනවා කියන එකෙන් එයා කොච්චර එයාගේ ෆෑන්ලත් එක්ක ක්ලෝස්ද කියන කාරණාව කොච්චර සමීපව ඇසුරු කරනවද කියන කාරණාව බලපානවා සාමාන්‍යයෙන් දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි හිතමු අපි උදාහරණයක් ගත්තොත් නෝලන් වගේ හොලිවුඩ් වල ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්ගේ චිත්‍රපටියක් එයා ඊළඟට ඉන්න අපේ මේ සිනමා රසිකයෝ විදිහට හොලිවුඩ් වල සිනමා රසවින්දින කරන රසිකයෝ විදිහට ගොඩ දෙනෙක් ඒව ගැන හොයනවා මොකද්ද මෙයාගේ ඊළඟට එන්න තියෙන ෆිල්ම් එක මෙයා සාමාන්‍යයෙන් එයාලත් කරනවා ඉංගි පළ කරනවා එක එක ස්ටේට්මන්ට්ස් එයාලගේ සෝෂල් මීඩියා හරහා ඊට පස්සේ එයාලගේ ඊළඟට ඉන්න ප්‍රොජෙක්ට් ගැන එයාලා ඇනවුස් කරනවා ඒ දේවල් තුල රසිකයෝ ඇතුලේ ලොකු කතාබහක් ඇතිනවා මොකක් වෙයිද සමහර චිත්‍රපටි ගැන ලොකු චිත්‍රපටි මම හිතන්නේ ටීසර් එකක් හෝ ට්‍රේලර් එකක් එළියට එන්න කලින් ඉඳන් ලොකු කතාබහක් ඇති වෙනවා මොකද ඒ අධ්‍යක්ෂවරයා වටා ලොකු රසික පිරිසක් හැදිලා තියෙනවා ඉතින් ඒකට ප්‍රධාන අර හසිනක කී වගේ ප්‍රධාන කාරණා වෙන්නේ නැත්තේ ඒ සිනමාවන් ලොකු කියන්නේ කර්මාන්ත විදිහට ඒ සිනමාවන් පැවති තියෙන නිසා වෙන්න ඇති එහෙම දේවල් හැදිලා තින් නමුත් අපි කැමති ලංකාවෙත් එහෙම අධ්‍යක්ෂක වරු වටා එහෙම ෆෑන් බේස් එකක් හැදෙනවා නම් ඒක මේ සිනමා කර්මාන්තයේම සිංහල සිනමාවේම ඉදිරි ගමනට හොඳ පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා මොකද ඒ එහෙම දෙයක් තියෙනකොට දැන් සාමාන්‍යයෙන් නළුවෙක්ට හෝ නිළියෙක්ට තමන්ගේ ෆෑන් බේස් එකක් තියෙනවා. ඉතින් අධ්‍යක්ෂකවරයෙක් වටා එක හැදෙනවා කියන්නේ ඒක හරිම හොඳ දෙයක් සිනමාව ඉදිරි ගමනට. මගේ මතය සහ රසිකෙක් විදිහට මගේ අදහස ඒක. හොඳයි අපිත් විශ්වාස කරනවා සහ ප්‍රාර්ථනා කරනවා ඒ එසේම වේවා කියලා. එතකොට දැන් මේ නළු නිළියන් වෙනුවෙන්මම වෙනුණු ෆෑන් බේස් එකක් වගේම අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන්මම එවන් රසික පිරිසක් එකතු පහදුනොත් එහෙම මං හිතන්නේ ඔවුන් නිර්මාණය කරන නිර්මාණයක් බොහොම සාර්ථක කරගන්නට සහ සාර්ථක වීමට ඇති ඉඩකඩ සම්භාවිතාව බොහොම වැඩි නිසා. දැන් මේ හන්සිනී මම කැමති ඔබෙන් අහලා දැනගන්න. දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් කියවම එහෙමත් නැත්නම් ගෘහණියක් තරුණියක් කියවම ඇයිට පැවරෙන්නේ ඊදර දොරේ වැඩ
කටයුතු ටික. ඉතින් උයන පිහන දරුමල්ල බලා ගන්න, එහෙම නැත්නම් රැකියාවක් කරන කාන්තාවක් නම් උදේට රැකියාවට ගිහලා හවසට ගෙදර ඇවිල්ලා ආයිමත් දරුවන්ගේ වැඩ ස්වාමියාගේ වැඩ මේ දේවල් කරන අතරතුර කොහෙන්ද ෆිල්ම් බලන්න තියා දැන් මේ උයාගත දේ කන්නවත් වෙලාවක් නැහැ කියන චෝදනාව තමයි කාන්තාවන් යොමු කරන්නේ. දැන් එහෙම පසුබිමක මොකද බොහොම තර්කකාරී සමාජයකනේ ජීවත් වෙන්නේ. ඔබ කියනවා කාන්තාවන්ට ෆිල්ම් බලන්න විචාර ඉදිරිපත් කරන්න තර්ක විතර්ක අපිට බෙදා හදා ගන්න මේ ගෲප් එකකට එකතු වෙන්න කියලා. දැන් අර විදිහට චෝදනා කරන කාන්තාවන්ට ඔබ කාන්තාවක් විදිහට මොකක්ද දෙන්න තියෙන උත්තරය? මම දැකලා තියෙනවා පුද්ගලිකව මගේ අත්දැකීමත් අපි අධ්‍යාපනයේ හැදෑරුවා රැකියාව වලට යන අයත් ඉන්නවා. බොහොම කාර්ය බහුල අයත් මේ මේ වගේ දේවල් කරනවා කලාව එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මම ලිපි පළ කරනකොට මගේ පුද්ගලික අත්දැකීම මම විස්තර කරන්නේ විශ්වවිද්‍යාල මගේ විශ්වවිද්‍යාලේ කතිකාචාර්යවරු වරියන් පවා කතිකාචාර්යවරියන් මේ කතා කරලා මට මගේ ඒ ලිපි වලට කමෙන්ට් දානවා ඒ වගේ මේ අදහස් පළ කරනවා මේ චිත්‍රපටිය නරඹුවා කියලා. ඊට පස්ව මට හම් වුණාම පුද්ගලිකවම අදහස් පළ කරලා තියෙන නරඹුකට. ඒ වගේ කාර්ය බහුල අයටත් අවස්ථාවක් මම පුද්ගලික විශ්වාස කරන දෙයක් තියෙනවා. මිනිස්සු වෙලාව හදාගන්නේ තමන්ගේ අවශ්‍යතාවය. තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් තමන්ට කාල කළමනාකරණය කළ හැකි තමන්ගේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන්. මොකද කලාව කියලා කියන්නේ ඕනෑම කලා නිර්මාණයක් රසවිඳින්න මිනිස්සෙකුගේ ජීවිතේ එදිනදා ජීවිතේ ඉඩක් වෙන්විය යුතුයි. මොකද කලාව කියන්නේ මිනිස්සු එදිනදා අපි ගත කරන තරඟකාරී ජීවිතෙන් මොහොතකට ඈත් කරලා මානසික සුවය ඒ වගේම ජීවිත දර්ශනය පෝෂණය කරන දෙයක්. ඒ නිසා කලා නිර්මාණ කුමක් හෝ කලා නිර්මාණයක් මකන සිනමා විතරක් නෙවෙයි කුමක් හෝ කලා නිර්මාණයක් රසවිඳින්න කෙනෙක් ඉඩහසර සලසා ගත යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. හොඳයි. දැන් රුමේෂ් අපි බලමු චිත්‍රපට ෆිල්ම් ගෲප් එක කියන්නේ සිනමාවට චිත්‍රපටයට ආදරය කරන බොහෝ පිරිසක් එකතු වුණු හරි අපූර්ව අවකාශයක්. දැන් මේ තුලින් විවිධාකාර වූ ක්‍රියාකාරකම් රසක් ඔබ කරනවා. ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අහන්නේ යන්නේ ඒක ගැන නෙමෙයි. දැන් ඔබ සිනමාව ගැන වැඩි ඇල්මක් උනන්දුවක් කැමැත්තක් ඍජුකත්වයක් දක්වන කෙනෙක් විදිහට ඔබ මොන වගේ දේවල්ද අපේක්ෂා කරන්නේ අපේ රටේ සිනමා කර්මාන්තය තුළ වෙනස් විය යුතුයි කියලා? සහ මොනවද අලුත් යෝජනා සහ අදහස්? ඒක ලොකු උත්තරයක් තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඒක කෙටියෙන් කියන්න තමයි අමාරුයි. හැබැයි මගේ යෝජනා කියන්නේ මම ආසයි ලංකාවෙත් මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඩෙවලොප් වෙලා මේකේ කොමර්ෂියල් ෆිල්ම්ස් ඊට පස්සේ කලාත්මක නිර්මාණ ඒ හැමදේම මේ චිත්‍රපටි ලංකාවේ සිංහල සිනමාව ඇතුලේ මෙහෙම නිර්මාණ වෙනවා නම් මගේ පෞද්ගලිකව මම ආසයි. අනිත් කාරණා යෝජනාක් විදිහට කියොත් එහෙම මම කැමති තව සිනමාවට එකතු වෙනවා නම් දක්ෂ තිරපිටපත් රචකයෝ මේ සිනමාවට බිහි වෙනවා නම් ඒක සිනමාවට ලොකු උපකාරයක් වෙයි. මොකද මේ නලුනිලියෝ ඉන්නවා සහ අධ්‍යක්ෂකවරු නමුත් අපේ රටේ මම දකිනවා දක්ෂ තිරපිටපත් රචකයෝ අඩුවක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපේ සිනමාවට එකතු වෙනවා නම් යෝජනාවක් විදියට මේ සිනමාව හොඳ තැනක තියේ. අපි සිහිනයක් දගමු අනාගතේ අර ප්‍රධාන අපි දැන් කතා කරොත් හොලිවුඩ් බොලිවුඩ් වගේ තැනට හරි මේ කර්මාන්තයක් විදියට සිංහල සිනමාව ගොඩ නැගිලා අපිට කවදාද දවසක ඒ වගේ හොඳ තත්ත්වයේ චිත්‍රපටයක් බලන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳයි. දැන් අපි බලමු චිත්‍රපට ෆිල්ම් ගෲප් එක චිත්‍රපට පිළිබඳව අදහස් පළ කරන්න ඕන කෙනෙක්ට මේ නිදහසේ වෙන්ගුණ අවකාශයක් නේ. දැන් මේ තුලින් ෆිල්ම් නරඹන්නන්ට ඒ ගැන વિચાર ඉදිරිපත් කරන්නන්ට මේ ඒ ගැන වැඩි කැමැත්තක් ආසාවක් උනන්දුවක් දක්වන අයට තම අදහස් බෙදා හදා ගන්න වෙන්ගුණ හිස් අවකාශයක් වෙනුවට ඉන් මෙහාට ගිහිල්ලා උන් සමාජ සත්කාරක සේවාවන් වලට මුල පුරනවා. මම කැමති ඔබේ ඒ සුවිශේෂී කටයුතු පිළිබඳව දැන කියා ගන්න. අතරම කිව්වත් අපි මේ වෙනකොට කියන්නේ Facebook අවකාශයෙන් සමාජ මාධ්‍යෙන් එහාට ගිහිල්ලා ප්‍රායෝගික තලය තුලදී කියන්නේ කලා රසවින්දනයේට සිනමා රසවින්දනයේට අමතරව විශේෂ වැඩපිළිවෙල කීපයක්ම මිට කලින් මේ දියත් කරලා තියෙනවා. ශ්‍රමදාන වැඩපිළිවෙල වල එතකොට මේ කුඩා දරුවන් සමග කරපු වැඩපිළිවෙල කීපයක්ම කියන්නේ අපේ විශාල සමූහයක්. ඉතින් මේක අර කලා රසවින්දනයේට අමතරව සමාජයටත් යමක් දායකත්වයක් දෙන්න පුළුවන් දෙයක් කරනවා නම් ලොකු දෙයක් නේ. විශාල පිරිසක් එකතු වෙලා තියෙනවා. පිරිසක් ඒ වගේ එකතු කරන එක පහසු නෑ අද කාලේ හැටියට. يعني මේ එකතු කරලා ගුණාත්මක භාවයෙන් තෝ පවත්වාගෙන යන එක. ඉතින් ඒක මෙත මේ සමාජ මාධ්‍ය කියන අවකාශයෙන් එහාටත් අපි අරගෙන ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ මට වැඩිය ඒ ගැන කතා කරන්න මේ රුමේෂ් මල්ලිට පුළුවන් කියලා. ඔව් අකලිය වගේම අපිට
මේක ප්‍රධාන කාරණා වෙන්නේ අපි ඉන්න ඇඩ්මින්ලා. මොකද අපි හැමෝම මිනිස්සු විදිහට අපි කැමති අපි දැන් මෙතන සම අපි අවකාශය හදාන තියනවා අපේ රසිකයන්ව ආමන්ත්‍රණය කරන්න. නමුත් අපි එතනින් එහාට දෙයක් කරන්න ඕන කියන තැන අපේ හැමෝම හිඳියා. ඉතින් ඒකේ අපි එකතු වුණා වෙනම ඕගනයිසේෂන් එක. එහෙම නැත්නම් සමාජය පිළිතර අපි හදාගත් දෙයක් තිබ්බ හෝප් ශ්‍රී ලංකා කියලා. ඒ තුලින් අපි අපේ ඇඩ්මින්ලම ප්‍රධාන ඇඩ්මින්ලා එක අපේ ඇඩ්මින්ල එකතු වෙලාම හදාගත්ත ආයතනයක් වඩා එක ඕගනයිසේෂන් එකක්. ඉතින් ඒකෙන් අපි මාර්ගම පිළිකාර ඔයාලට අපි එතන දානයක් කරා මීට අවුරුද්දකට විතර කලින්. ඊට පස්සේ තව මොරටුව ඒත් ළමා නිවාසයකට අපි ප්‍රොජෙක්ට් එකක් කරා. තව අපි දාංශ ශ්‍රම දාන වගේ දේවල් කරා. නමුත් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපි කරන්න හිතාන හිටපු ගොඩක් දේවල් කරගෙන යන්න බැරි වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය පොඩ්ඩක් අඩු වුණාට පස්සේ අපි ඒ කරපු දේවල් අලුත් විදියට ආයසරයක් පටන් ගන්න. අපි ඒක හැමදේ අපි චිත්‍රපටියක් බලලා අපි සතුටු වෙනා වගේම අපි මේ සමා අපි මේ ඇඩ්මින්ලා විදියට අපි එකතු වෙලා අපි හදාගත්ත යාළුකම් තියෙනවා. ඒ යාළුකම් වලින් අපිට ලැබිච්ච ගොඩාක් දේවල් තියෙනවා. මොකද අපි හැමෝම හම්බ වෙලා තිබ්බේ නැහැ. අපි හමු වෙලා කතා බහ කරලා එතකොට අපිට අදහස් ගොඩක් ආවා. අපි මෙහෙම කරමු කියලා. ඒත් එක්කම මේ අපේ ගෲප් එක අපේ පේජ් එක සහ අපේ අනික් අපේ ගෲප් එක එකතුලා ඉන්න ලොකු පිරිසක් අපි ඒ පිරිස ඒ අපේ අවකාශය අපි යොදාගත්තා මේ වගේ සමාජ සත්කාර වලට ඒවා ප්‍රචාරණය කරන්න. ඉතින් ඒකින් අපිට හොඳ අදහස් ආව සමහරට සහභාගී වෙන්න බැරි වුණත් එයාලා අපිට සුබපතල හරි අපිට ඉන්බොක්ස් වලින් මැසේජ් එවලා තියෙනවා සහ අපේ පේජ් වල රිවියු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තුලින් අපි ඒක සමාජගත කරා. අපි කරපු දේවල් අපි චිත්‍රපටි පිළිබඳවම විතරක් නෙමෙයි මෙතන කතා කරන්නේ. නමුත් අපි ප්‍රධාන අරමුණ චිත්‍රපටි ගැන කතා කරන්නේ. නමුත් අපි මේ අපි මිනිස්සු විදියට අපි මේ සමාජයට මොනවද කරන්න පුළුවන්. ඉතින් ඒ දේ අපි කරා. ඇත්තරම නියතමානී සතුරක් තියෙනවා සමාජිකෙක් විදියට සහ ඒ වැඩවලට සහභාගී වෙච්ච කෙනෙක් විදියට. ඉතින් ඒ වගේ දේවල් තමයි අපි කරේ සහ අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි මෙහෙම අදහසක් තියෙනවා. කලාව ජීවිත මිනිසුක ජීවිත දර්ශනය පෝෂණය කරන්න. ඒක පෝෂණය වුණා කියලා ප්‍රායෝගික තලයට එන්නත් ඕන. කෙනෙක් මිනිස්සු අපි තමන්ගේ ජීවිත දර්ශනය මෙහෙම පෝෂණය වුණා අපේ දැක්ම මේ විදිහට පෝෂණය අපේ මානුෂත්වය මනුස්සකම කලාවෙන් අරමුණු කරන්නේ ඒකනේ. ඒක මේ එහෙම වුණා කියලා කාටවත් පේන්නේ නැහෙනි. ඒක ඇතර ප්‍රායෝගික මේ පෙන්න ඒ කියන්නේ ප්‍රදර්ශනය කිරීම නෙමෙයි එතන මම අදහස් කරන්නේ. ඒක ප්‍රායෝගික ඒ කියන්නේ අපි අපේ ජීවිත දර්ශනය අපේ මනුෂ්‍ය හැඟීම් පෝෂණය වුණා කියලා කලාවෙන් ඒක ප්‍රායෝගිකත්වයට එන්න ඕන. ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි වැදගත් දේ. ඒක තමයි අපි අරමුණු කරන්නේ මේ කලාව සම්බන්ධයෙන් මෙච්ච ගෲප් එකක් හැටියට මේ විදියට ඇඩ්මින් ලයි මේ මෙච්චර විශාල සමාජික පිරිසක් එකතු වෙලා ඒ දෙ ප්‍රායෝගික තලයට ගෙනීම තමයි ඒ ක්‍රියාකාරකම් වලින් බලාපොරොත්තු වෙන්නේ. බොහොම පුංචියට ආරම්භ කරපු සමාජ මාධ්‍ය එකමුතුවකට කොයිතරම්නම් පුළුවන්ද සමාජ සත්කාර සමාජ මෙහෙවරයන් කරන්න. ඉතින් ඔවුන් චිත්‍රපට පිළිබඳව හෙමත් නැත්නම් සිනමා කර්මාන්තය පිළිබඳව ලෝක සිනමාව පිළිබඳව කතා බහ කරන්න වෙන් කරපු හිස් අවකාශය තෝතැන්නක් කරගන්නවා අපූරු අවස්ථාවක් කරගන්නවා සමාජයටත් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන්න. ඉතින් ඒක බොහොම අගය කළ යුතු කාරණාවක් සතුටු විය යුතු අවස්ථාවක් වගේම අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදීත් ඔවුන්ගේ මේ කාර්යයන් නිසියාකාරව ඉෂ්ට සිද්ධ වෙන්න. ඉතින් කැමති රුමේෂ් අවසාන වශයෙන් ඔබෙන් අහන්න සහ දැනගන්න දැන් මේ මොනවද ඉදිරි සැලසුම් මොනවද ඉදිරි පියවරයන් අපි බැලු චිත්‍රපට මේ ගෲප් එක හරහා ඔබ කරන්න බලාපොරොත්තු වෙන. ඉදිරි සැලසුම් මුලින්ම කියන්න ඕනේ දැන් අපි බැලු චිත්‍රපට කියන ගෲප් එක සහ මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අපේ අනිත් ගෲප් අපි මේ හැමදේම කරන්නේ Facebook කියන සමාජ ජාලය ඇතුලේ. දැන් අපේ ඉදිරි පියවර තමයි මේ Facebook ඇතුලේ ලියන මේ හොඳට ලියන අය ඉන්නවා චිත්‍රපටින හොඳට વિચાર කරන අය. එයාලට අපි අවස්ථාව සලසා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා සයිබ අවකාශය කියන අපේ ග්‍රේට් අපි වල චිත්‍රපටි වෙබ් අඩවිය තව නොබෝ දිනකින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. සහ පුංචි කාරණා දෙකක් තියෙනවා කියන්න අපි පටන් ගත්තා කොරියන් තායි සිනමාව කියලා ගෲප් එකක් සහ මලයාලම් සිනමාව කියන ගෲප් එකක් අපේ මේ යටතේ. ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා මේකින් හදපු මේ හදන්න බලවාපු එකක් තමයි
අපි හැමෝම චිත්‍රපටි ශාලාවට ගිහිල්ලා නරඹනවා චිත්‍රපටි හින්දි හෝ දමිල චිත්‍රපටි අපිට බලන්න පුළුවන් ඉංග්‍රීසි චිත්‍රපටි නමුත් ලංකාවේ තුලේ ශාලාවකින් අපිට මලයාලම් චිත්‍රපටියක් එහෙම නැත්නම් චීන හෝ කොරියන් චිත්‍රපටයක් නරඹන්න බෑ මොකද ඒවා ලංකාවේ තුලේ ප්‍රදර්ශනය වෙන්නේ නැහැ ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඇඩ්මින් ලගේ අපේ එකම බලාපොරොත්තුව තමයි මේ වගේ දේවල් පටන් ගන්න ऑडियंस हदन लंका अभी पेन्ना लंका मे चित्रपट वोट ऑडियंस लंका इन्ना पेन्ना सह आप बलापुर खवधरीदास हीन एक्वा अभी हम आशा एक अभी खवधरी लंका चित्रपट शाला मे भाषा वन चित्रपटी दकीन पुल दे तम आपे लघु बलापुर सह आपे प्रधान मंकालिंकी वागे आपे इलंग पीवर दिएट දැනට තියෙන ලොකුම වැඩේ අපි අපේ සයිට් එකේ වඩන් ගන්න එක තමයි. හොඳයි හංසිනේ අපි අවසාන වශයෙන් කතා කරමු දැන් මේ ෆිල්ම්ස් බලන්න හිමත් නැත්තම් මේවල තියෙන අපූර්ව අත්දැකීම් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න වැඩි බහුතරයක් කාන්තාවන් දැන් ඔබ කිව්වනේ එකතු පහදු වෙන්නේ නැහැ කියලා මේ සම්බන්ධයෙන් ඔවුන්ට ආරාධනා කරන්න සහ අවසාන වශයෙන් මේක හොඳ අවස්ථාවක් කරගනිමු මේ ගමන යන්න ඔබට සහ ඔබ කණ්ඩායමට උදව් කරපු හැම කෙනෙක්ටම ස්තුති කරන්න. अतरम की ऊत मम की ऊगे आप विशाल पिछक इकतुलावा अत का दिता विशाल पिछक इनवा मे ग्रूप के मम आराधना करणवा सक्रिय मे इकट दायकत्व दिन्न की अपे कांता पार्शवे आयट मे लिपि वगीन अदहस प्रकाश किरीम मगीन चित्रपट संबंधे ने बलपू अपे ग्रूप इकतुला सहयोगे තමංගේ තියෙන තමංගේ ඒ කලාකාමී අදහසෙන් තමන් පෝෂණය වෙනා වගේම අපට පොඩි සදාචාරාත්මක වශයෙන් මං හිතනවා යුතුයකමක් තියෙනවා අපි ප්‍රේක්ෂකයෝ සහ කලාවෙන් රස විඳින අය විදියට කුඩා හෝ අදහසක් ඒ නිර්මාණය වෙනුවෙන් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න විවේචන තියෙන්න පුළුවන් හොඳ හෝ නරක තමන්ට තියෙන්න පුළුවන් අදහස් ආදීන අදහසක් තියෙන්න පුළුවන් ඉතින් ඒ අදහස අවංකව ප්‍රකාශ කරන්න मे आप ग्रूप हम तो करगा तमें मे आप ग्रूप अपट मे तत्ट गेन पटांग अरगण से तुम्हें पटांग अरगण मे विशाल लक्ष इकमान दक्वा सामाजिक संख्या एक राशि करगा उदाव कर हेम दिन आटमत इवागे आप एडमिट मूल मेत मे लोकू कपीम की तमंगे काले वै करला वटिना काले वै करला मे वे लोकू महानसी धारणमा मे ताम गुणात्मक भावे तु මේ මේ ගෲප් එක පවත්වාගෙන යන්නේ හැමෝටම ඒ වගේම තමයි අපිට අපේ මේ අපිට මේ අවකාශය වෙන් කරලා දුන්නු අපේ ගෲප් එක ගැන කතා කරන්න මේ අවකාශය වෙන් කරලා දුන්නු උදායිරි සහෘද වැඩසටහනට චරණ ටීවී එකේ කාර්ය මණ්ඩලයටත් ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි චිත්‍රපටයේ සිනමාවට ප්‍රිය කරන ආදරය කරන සහෘද සිනමාලෝලි ඔබ වෙනුවෙන් තමයි අපි මෙවන් කතා බහක් රැගෙන ආවේ. ඉතින් අපි ආරාධනා කරනවා චරණත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන්න කියලා. මොකද සිනමාලෝලි ඔබ වෙනුවෙන් අපි සෝදානමින් ඉන්නවා සතිය දිනවල දහවල් 1ට එත් එකම සතියාන්තයේ දහවල් 12ට සෙනසුරාදා රාත්‍රී 9:30ට විවිධත්වයෙන් යුක්ත චිත්‍රපට නරඹන්න ඔබට අවස්ථාවක් ලබා දෙන නිසා අපි බොහොම ලෙන්ගතු ආරාධනා කරනවා සිනමාලෝලි ඔබට නිරන්තරයෙන් චර්ණ ටීවී අපිත් එක්ක රැඳෙන්නට කියලා. ඉතින් අද දවසේදී උදායර සහෘදයා විශේෂාංගයේ මේ කාල වේලාව මේ ඉඩකඩ අපි වෙන් කරගත්තේ අපි බැලුවේ චිත්‍රපට ෆිල්ම් ගෲප් එක සහ ඔවුන් සිදු කරන විශේෂ සමාජ සත්කාර ඔවුන්ගේ ඉදිරිපත් කටයුතු පිළිබඳව කතා බහ කරන්න. මේ පිළිබඳව කතා බහ කරන්න අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ රුමේෂ් බස්නායක සමගින් හන්සිනි කවින්දි. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා දහසකුත් වැඩ කටයුතු මැදියේ වුවද අපිත් එක්ක එකතු වෙලා මේ කතා බහට සම්බන්ධ වීම පිළිබඳව ඉතින් ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්වපකාරීව සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතන ගමන් අදට සමුදෙනවා උදායිර සහෘදයා විශේෂාංගේ නයි බොයි. හිතවතුනි උදායිර සහෘදයා විශේෂාංගෙන් සමගත්තත් ඔබ වෙනුවෙන්ම අරගෙන ආපු තවත් අපූර්ව වැඩසටහන් රසක් තියෙනවා. ඒ නිසා ආරාධනා කරනවා දිගටම රැඳෙන්න උදායිරත් එක්ක.